आई बोलते सुबह संध्या वक सिर में दरवाज़े पहले गाने को मिटू अभी जिलती ना उधर एक बहुत लास्ट प्रश्न बात करें आप ये तमाई मेटे इगलेगा तू जब अभी पोते इबरे में ना किट्टू ही ने पोते ने पोते ये ना सीएलओ में पार्टनर टी का सारा अंश ना तो कर ला पार्टनर टी का वेंग वेंग मशीन प्रश्न एक ऐसी है ता हाथा अंतर का तो कर बु ट्यूट्टे आप तमाई पुताल ना दिला दी अने ट्यूट्टे के पहले गाने हमें इधर मैं रुपया දෙවෙනි එක්කෙනාගේ මේ අතර එකයි සමමිතික අක්ෂ දෙක. පහත දැක්වෙන රූපවල සමමිතික අක්ෂ ගණන සඳහන් කරා. සමමිතික අක්ෂ ගණන සඳහන් කරා. මොකදේ ගරුපයක් දීලා තිනවා සමපාද ත්‍රිකෝණය. ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ සමපාද ත්‍රිකෝණයේ සමමිතික අක්ෂ. මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම තව එකක් තියෙනවා. මෙන්න මෙහෙම තව එකක් තියෙනවා. සමමිතික අක්ෂ තුනයි. ඊළඟට පුතන්න පේනවා පංචාස්පේ. සමිති පංචාස්පේ කියන මෙන්න මේ රූපයට උපේ සමවිධි අක්ෂ තියෙනවා එකක් මෙහෙම අනික තියෙනවා මෙහෙම අනික තියෙනවා මෙහෙම සමවිධි අක්ෂ තියෙනවා උපේ හරියට බැලුවොත් පහ. සමවිධි අක්ෂ පහක් තියෙනවා. ඊළඟට කතා කරනවා පුතා මෙම රූපෝලේ සමිති අක්ෂය හා ඒ අර්ධයක් වියත් ඉදිරි අර්ධය සම්පූර්ණ කරා. මෙහෙම දීලා තියෙනවා මෙහෙම මෙහෙම ඊළඟට මේ හොඳ විදියට දීලා තියෙනවා හරිද ඊළඟට මෙන්න මේකේ මෙහෙම තියෙනවා ওই විදියට හිතන්න පුළුවන් වෙන්න ඕන සම්පූර්ණ රූපය හදා ඊළඟට පුතාට මෙන්න මෙහෙ ආකාරය එකක් දීලා තියෙනවා මෙන්න මේක ඉදිරි අර්ධය සම්පූර්ණ කරනකොට මෙන්න මේ විදිහට එන්නේ මේ විදිහට සම්පූර්ණ රූපය හැදෙනවා අර්ධ දෙක සංයුක්ත කරලා ඊළඟ අපිට කතා කරනවා මේ හතරවෙනි ප්‍රශ්නේ කවුරුත් ටියුට් එක පෙරලා ගන්න පුතේ මම මේ කතා කරන්නේ උගල්ට දීලා තියෙන වෙබ් එකේ සඳහන් කරලා තියෙන පිටු මම හිතන්නේ මේකේ පිටු 17ක් තියෙනවා ඒ 17 වීඩියෝ දක්වා සියලු ප්‍රශ්න ටික තමයි මේ කතා කරන්නේ. මෙම අකුරු වලින් විපාංශික සමවිතියක් තිබෙන අකුරු තෝරා යටින් ඉඩක් හඳින්න. දැන් මේ තියෙන විදියට නම් එකවත් තියෙන එකක් නැහැ. මොකද පුතේ මේකේ ඒ අකුර තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ අකුර විපාංශික සමවිතිය රූපයක්. නමුත් මේ ඒ අකුර තියෙන්නේ මෙහෙම. මෙතන මේ පැත්ත ලොකු. එතකොට මේක විපාංශික සමවිතිය මේ ඒ අකුරේ නැහැ. එරනදුම කියන්නේ ඇයි පුතේ මේ පැත්තේ ඉර හීනි අර පැත්තේ ඉර මහතයි ඔතන ඒක ගන්න බෑ එන්න අකුර ගන්නත් බෑ ඕ අකුර පුළුවන් මොකද ඕ අකුර මෙහෙම දීලා තියෙන්නේ මේ අතත් මේ විදිහට මහත් වෙලා මේ පැත්තත් මේ විදිහට මහත් වෙලා ඔතන මේ පැත්තයි දෙක එකම විදිහට මහත් වෙච්ච නිසා එක සමමිතික අක්ෂයක් මේ අතට අනෙක් සමමිතික අක්ෂයේ මේ අතට උනෝ විදිහට සටහන් කරගන්න පුළුවන්කම තියෙනවා මේ බෑ එම්ම අකුර පුළුවන් නමුත් මේ තියෙන අකුර දැක්කේ උදාහරණ පේනවා මේ අකුර මෙහෙම දීලා තියෙනවා නොහොම එම්ම අකුර තිබුණා නම් පුළුවන් නමුත් ඔයාලට පේනවාද මේ පැත්තේ මේ ඉර මහතයි ඊළඟට මේ පැත්තේ මේ ඉර මහතයි එතකොට මේක සම්මිතික අක්ෂ නිර්මාණය කරන්න බෑ නැත්නම් සාමාන්‍යයෙන් එම්ම අකුර පුළුවන් පයන්න පුළුවන් බෑ මොකද මෙතන ගැටයක් තියෙනවා මේ පැත්තේ ගැටයක් නෑ එතකොට පයන්න මෙහෙම ගත්තොත් මේ පැත්තේ තියෙන ගැටේ මේ පැත්තේ තියෙන නිසා මේක ගන්න බෑ. මයන්න බෑ, ලයන්න බෑ, පයන්න පුළුවන්. වා. ඒක පුළුවන්. මේ මෙහෙම දෙකට බැදෙන්නේ. වා කියන එක බෙදන්න පුළුවන්. හරිද පුතේ? පැහැදිලි සංකීර්ණ සමවිතන උතල්නේ පාඩම පැහැදිලි වෙන්නේ නෑ. මම ටිකක් ඉක්මනට කතා කරනවා ඔබට ලේසි කරන්න නිසා. ඊළඟට අපිට පේනවා බලන්න මෙන්න මෙහෙම තියෙන තියෙනවා කුලක තුනකට උදාහරණ ලියන්න. උදාහරණ කුලකයක් කියන්නේ යම් සමුදයක් පිරිසක් අණ්ඩායමක් වශයෙන් වෙන්කොට හඳුනන්න පුළුවන් ජාතිය වනේ උතේ. එතකොට එහෙම වෙන් කර හඳුන ගන්න පුළුවන් ඒවා තමයි කුල කියන්නේ. අපේ පාසලේ සිසුන් කුලකයක්.
अबे गमे मिनिस बोल गया इरत्ते संख्या उत्ते संख्या सिउ पावो पक्षी मत्स्यिन श्रीलंका में विशेष मिनिसुन इरत्ते संख्या उत्ते संख्या प्रथमतः संख्या मिनिमा बहुत पहचान ले सर वेल कोटा हनुमान के निम्न टहकिया दक्षिण देवल निशा अभी क्यों ये बात कुलक दिया ना कुलक कुलक नोने ये बात देखा नहीं है मरण बुद्धे दक्षिण सिसुन कुलक या अपने भी मोड़ा लामाई कुलक या अपने भी नपुरु मिनिसुन कुलक या अपने भी आयुष्य का सातु कुलक या अपने भी लक्षण मालू कुलक या अपने भी इधर उनका बेनकटा हंदुना गांठा पहली सांध क्या नवेदिनम एक कुलक या अपने भी बेनकटा हंदुना के निमित्त है यावा ये न मना एक कुलक या पाप देख के न कुलक वाला अव्यवली याद रखना बिंदुवत दहाय ततर उत्ते संख्या मना तो बुद्धे अव्यवली याद रखो न विधि संगला वाला නෝ ඉතින් කැමති ඉංග්‍රීසි අකුරක් තාලේ අකුර කියලා ඉතින් සංගල වරහ නැරලා බිඳුවක් එකක් අතර තියෙන ඔප්පේ සංඛ්‍යා කිව්වම පුතේ කවුද බිඳුව එක අතර තියෙන ඔප්පේ සංඛ්‍යා 1 3 5 7 9 1කම 3කම 5කම 8කම 9 රතු වතුර රතු වතුර වර රතු වතුර වර අතු වතුර වර එතකොට යන වචනේ අකුරු බලන්නෝ මේකට කුලකේ අකුරක් දාමු b කියලා r ලිව්වා 2 ලිව්වා v ලිව්වා i කියන්නේ i රයන්න ලියන්නේ i බයන්න ලියන්නේ නැහැ i රයන්න ලියන්නේ රතුව නතු වතුර වර වචනේ අකුරු නිවැරදි සම්මත ප්‍රමාණය දා ගැනීම इरट्टे संख्या कुलकय निक्रम योदा गणिमि इरट्टे संख्या कुलकय अवयव सहितव लियन ओद पुते इरट्टे संख्या कुलकय मम्मे कथा करन्ने प्रधान अंक अट्टे रोमिलक अंक एक इरट्टे संख्या कुलकय दियनकोट 2 4 6 8 10 डॉट टिकक तियला नवत्त ऐ पुते डॉट तियन යාදිවශයෙන් තවත් ඉදිරියට පවතිනවා කියන දහසයි තන තියෙන්නේ. ඊළඟට කියනවා දරුවෝ පහේ ගුණාකාර කුලකයේ අවයව සහිතව ලියන්න. පහේ ගුණාකාර කුලකයේ අවයව සහිතව. මොනවාද උදේ පහේ ගුණාකාර? පහේ ගුණාකාර කියන්නේ 5කම 10කම 15කම 20 වෙන පහේ ගුණාකාර කුලකයේ අවයව සහිතව ලියවොත්. ඊළඟට කියනවා දරුවනේ බිඳුවක් 20ක් අතර සම චතුරස්ස සංඛ්‍යා වෙන ක්‍රම දෙකකින් ලියන්න මොනවාද වෙන ක්‍රම එකක් තමයි මේ කියන ළඟ වෙන් රූප සතහන හරි අවයව ලියා දක්වන ක්‍රමය අනිත් එක තමයි වෙන් රූප සතහන ගත ක්‍රමය මතකද පුතේ අවයව ලියා දක්වන ක්‍රමය හවුද බිඳුවක් 20ක් අතර සම චතුරස්ස සංඛ්‍යා මම කතා කරන්නේ ප්‍රධාන නම වෙනි ගාන සම චතුරස්ස සංඛ්‍යා කිව්වම පුතේ බිඳුවක් 20ක් අතර එතකොට 1 එනවා 4 එනවා 1 ගාවට 4 4 ගාවට 9 9 ගාවට 16 16 ගාවට 25 දාන්න බැහැනේ පුතේ 20ක් අතරනේ ඉතින් අපි ගන්න ඕනි 1 4 9 ඊළඟට 16 1 9 4 16 මට කියන්නේ මේකට ඩොට්ස් තියනවද තව ඩොට් තියන්නේ නැහැ ගඩ හේතුව අපිට 20ක් අතර කියනකොට ওই ප්‍රමාණයෙන් අතර වෙන්න ඕන නිසා 1කම 4කම 9කම 10 1 4 9 10 මේ විදිහ තමයි පොතේ සම චතුරස්ස සංඛ්‍යා එහෙම නැත්නම් හතර සංඛ්‍යා කියලා කියන්නේ ternary නැත්නම් සංකෝ හොඳයි ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක් බලන්න පුතා එහා පැත්ත පිටුවල අගේස්ට් බලන්න 10 වෙනි ගානේ කියනවා අගේස්ට් කියලා පහක් එකතු කිරීම අට ගුණ කිරීම දෙක 20 20 බෙදීම 20 එකතු කිරීම අට බෙදීම 4 පුතා මට කියන්න මෙතනදී එකතු කිරීම අඩු කිරීම කියනවා එකතු කිරීම අඩු කිරීම කියනවා ගුණ කිරීම කියනවා මෙතන අඩු කිරීම එකතු කිරීම සහ ගුණ කිරීම දෙක
ප්‍රවෘත්ති එකතු කිරීම සහ ගුණ කිරීම කියන මේ වෙලාවේ කාටද ප්‍රමුඛතාවය දෙන්නේ? කාටද ඉස්සර වෙන්න ඉඩ දෙන්නේ? ගුණ කිරීමට බොහොමයි. එතකොට මෙතන පහ හොමම කියෙද්දී අතවරක් 1.16යි කියන එකතු කරනවා. ඔන්න දැන් අතවරක් 1.16යි කියන ලියන දැන් මේ දෙක එකතු කරනවා. එකතු කරා උත්තරේ 5.16යි එකතු කරලා කාටද දුන්නේ? 21යි කියලා පිළිතුර වෙනවා. බලන්න පුතේ මේ මෙතනදී කාටද ප්‍රමුඛතාවය දෙන්නේ? එකතු කිරීම දින මෙදීව දින. බෙදීමට බොහොමයි. එතන 20 තියෙනවා. එකතු කිරීම අදට හතරේ වාර 2යි. 20යි 2 එකතු කරාම පිළිතුර 21යි කියලා අවසන් පිළිතුරනේ. 22. ඊළඟට බලන්න 11 වෙනි ගාන. ඒකෙත් ඒ වගේම දෙයක් තියෙනවා. 11 වෙනි ගානේ තියෙනවා පුතේ 7 එකතු කිරීම 2 එකතු කිරීම 3. හරිද? ඊළඟට හත ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන. හරි බලේසි. එක දිගටම එකතු කරන්න තියෙනකොට එකතු කරගෙන යන්න තියෙනවා. කොහොමද පුතේ? 7 2 9 9 3 12. 7 2 14 14 3 කියන්නේ 42. 42. ඒක අමාරු ගන්නක් නෙවෙයි. ඒ වගේ බලන්න පුතේ. මෙව ප්‍රතිපලයේ ලැබීමට දොස්සෙනි ගන්න කියනවා 10 අඩු කිරීම 3 ගුණ කිරීම 2 වැඩිම 14 යන ප්‍රතිපලය ලැබීමට වරහන් තුල નિયમિત ස්ථානයේ වරහන් යොදන්න වරහණක් යොදන්න දැන් පුතා මට කියන්න මේ කියන විදියට මේක වෙන්න ඕන 10 අරින 3 ඔව් පුතේ 10 අරින 3 හරියට හරි ඒක වරහණක් ඇතුලේ දාන්න කියන එක පුතා කියන්නේ හොඳ බලන්න දොළොස්සෙනි ගාන මම මෙතන පෙන්නනවා මොනවා 10 අඩු කිරීම 3 ගුණ කිරීම 2 සමානයි 14 ලැබෙන්න නම් ඒ 10 ඍණ 3 කියන එක වරහණක් ඇතුලේ දාන්න 10 ඍණ 3 කියන එක වරහණක් ඇතුලේ දැම්මම පුතා දන්නවා ඉස්සර වෙල ප්‍රමුඛතාවය අපි දෙන්නේ වරහණ ඇතුලේ 10 න් 3ක් අඩු කරාම පුතයි ඒ හත දෙකෙන් ගුණ කරාම 14යි 4 2 14 ඊළඟට බලන්න සුළු කරන්න කියලා විවිධ අවස්ථා තියෙනවා පුතේ අත උදාහරණ පුළුවන් එක හදාගෙන යන්න මොන බලන්න පළවෙනි එක 120 බෙදීම 10 බෙදීම 4 උදාගෙන 120 10 බෙදුවම 12යි ඒ 12 4 බෙදුවම උත්තරේ කියන්නේ 3 3යි very good 20 බෙදනවා 5න් 4යි ඒ 4ට 4ක් එකතු කරනවම 16යි 20 බෙදනවා 5න් 4යි 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 එකතු කරනවම 16යි 80න් 50ක් අඩු කරාම 30යි 30න් 10ක් අඩු කරාම 20යි. අට එකතු කිරීම පහ ගුණ කිරීම දෙක. පුතා දන්නවා ඉස්සර වෙලාවම පහ ගුණ කරනවා දෙකේ. පස්සරත් එක 10යි. පස්සරත් එක 10යි. පස්සරත් එක 10යි. 8යි 10යි 18යි 18යි 135යි එකතු කරාම 153යි. බොහොමද? 10 බෙදනවා දෙකෙන් ඉස්සෙල්ලා එක 5යි 20යි 5යි 25යි 25යි 68යි එකතු කරාම අද 83යි වරහණතුල 12 බෙදීම 3 4යි 4 4 20යි 20 වරක් 4 160යි 12යි 7ක් අඩු කරාම 5යි 8යි 5 බෙදුවාම පුතේ උත්තරේ 8ට 5යි 40යි 5යි 8යි दर्शक මොකද පුතා මතකද එහෙම පාඩමක් අපි කරා? නමේ ලේසිය ගණන් ටික නිසා ටටක් කාලා මතක් කරගෙන යනවා එකක් පුතා හදාගෙන ඉවිල්ලා තියෙනවා. වැඩි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ මේක. ඉලක්කම් දර්ශකයේ කියලා පුතේ සියෙන් සංඛ්‍යා එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන තනි ඉලක්කමක් දක්වා එකතු කරනවා. 4යි 8යි එකතු කරාම 12. 12යි 6යි එකතු කරාම පුතේ 18යි. 18යි 3 එකතු කරාම 21යි. 21යි 5 එකතු කරාම 26යි. 26යි 8යි දෙකයි හය එකතු නම් 8යි. ඉලක්කම් දැක්කේ 8 දාවයි පුතේ. ආයි බලමු. 4යි 8යි 12යි. 12යි 6යි 18යි. 18යි 3යි 21යි.
විසි එකයි පහයි විසි හයයි දෙකයි හය එකතු වුණාම අට ඉලක්කම් දශකයේ අට හරිනේ හරි පාත් එක්කෙන සංඛ්‍යා බෙදීමෙන් පොළව තුනේ ගුණාකාර හඳුනාගෙන ඒවා යටින් ඉලක්කම් දෙන්න මගේ පුතා කියන්නේ බෙදන්නේ නැතුව කොහොමද සංඛ්‍යාවක් අඩි ඉලක්කමක් ඉලක්කමක් කොහොමද අපි තුනේ ගුණාකාරයක් නැද්ද කියලා හඳුනගන්න ඉලක්කම් දර්ශකේ ඉලක්කම් දර්ශකේ මොකක්ද වෙන්න ඕන තුනේ බෙදෙන ඉලක්කමක් වෙන්න ඕන ඉලක්කම් දර්ශකේ තුනේ බෙදෙන ඉලක්කමක් නම් ඒ සංඛ්‍යාව තුනේ බෙදෙනවා ඉලක්කම් දර්ශකේ තුනේ බෙදෙන්නේ නැත්නම් එයා තුනේ බෙදෙන්නේ නැහැ ඔන්නේ නම් අපි මේ ඔක්කොගේ ඉලක්කම් දර්ශකේ හොයන්න දෙකයි හතයි එකතු වුණාම 9යි ඉලක්කම් දර්ශකේ 9යි 9 තුනේ බෙදෙනවනේ එහෙනම් මේ සංඛ්‍යාව තුනේ බෙදෙනවා 4යි 5යි 9යි 9යි 3යි 12යි 12යි 1යි 2යි එකතු කරා 3යි. ඔව් දෙවෙනි ගානත් වෙනවා. 1805. අපි 1යි 8යි එකතු කරා 9යි. 9යි 5යි එකතු කරා 14යි. 1යි 4යි එකතු කරා 5යි. යා බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ තුන්වෙනි සංඛ්‍යාව බෙදෙන්නේ නැහැ. 5 දන බිඳුව කියද පුතේ උත්තරේ. 5යි. ඉලක්කම් දර්ශකයේ 5යි. 5000 තුනෙන් බෙදෙන්නේ නැහැ. එක දන දෙක දන තුන දන හතර. කයි දෙකයි තුනයි නෑ 6යි 4යි 10යි. කයි බිඳුවයි 1යි. 10 අරගත්තාම කයි බිඳුවයි 1යි. මොකෝ කියන්නේ? බෙදෙන්නේ නෑ. බෙදෙන්නේ නෑ. 8යි බිඳුවයි බිඳුවයි 1යි. 8යි 1යි 9යි 9 තුනෙන් බෙදෙනවා. එහෙනම් 8001 තුනේ තුනේ බෙදෙනවද නැද්ද? නොවිදු කියන්න පුතේ. අනාර බෙදෙනවා බෙදෙනවා. විසී දෙලක්ෂ 35000 දෙලක්ෂ 35678 එකතු කරමු 2 දන 3 දන 2යි 3යි 5යි 5යි 10යි 6යි 10යි 10යි 8යි එකතු කරාම 23යි 23යි 8යි එකතු කරාම කියන්න පුතේ 2යි 3යි 5යි 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 10යි 10යි 10 10යි 7යි 23 23යි 8යි එකතු කරාම පුතේ 31යි 5යි 3යි 1යි එකතු කරාම හතර තුනෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ සංඛ්‍යාව බෙදෙන්නේ නැහැ. ඊළඟ එක 235,040. 2යි 3යි 5යි 5යි 10යි 4යි 14යි 1යි 15යි 1යි 5යි එකතු කරනවා කියන පුතේ. 6යි. 6 කියන එක බොහොම ලස්සනට බෙදෙනවා. මොකද කියන්නේ? බෙදෙන නිසා අපි කියනවා එය තුනේ ගුණාකාරයකි. ඒ කියන්නේ තුනෙන් බෙදෙන සංඛ්‍යාවකි. 10 තුන ඉස්කොටුව පහ හත මෙම සංඛ්‍යාව තුනේ ගුණාකාරයක් වීමට ඉස්තරට යෙදිය හැකි ඉලක්කම් තුනක් ලියන්න තුනේ ගුණාකාරයක් කියන්නේ පුතේ ඉලක්කම් කීය බවට පත් වෙන උන එකතුව එක තුන වෙන්න ඕන එහෙම නැත්නම් පුතේ 6 වෙන්න ඕනි නැත්නම් 9 වෙන්න ඕන දැන් ඊටි තියෙන ටික එකතු කරලා ඉන්නකො 3යි 5යි 8යි 7යි 15යි 15ට 1යි 6යි 13ම 1යි 5යි 13ම 6යිනේ එතකොට පුතා මට කියන්න උදෙන්ට අපිට පුළුවන් මුතට බිඳුව දාන්න හරියට හරි බිඳුව දාපු ගමන් ඉලක්කම් දර්ශකය කියද බිඳුව දාපු ගමන් ඉලක්කම් දර්ශකය කියද 6 අපිට මේකට දාන්න පුළුවන් මේ පුතේ දැනට ඉලක්කම් දර්ශකය 6 නම් තව 3 දාන්න 3 3 දාපු ගමන් කී වෙනවද ඉලක්කම් දර්ශකය 9ක් වෙනවනේ ඒ 6ට තව 3ක් එතුනම 9ක් වෙනවනේ එතනයි ලක්කම් දර්ශකේ 3000. එතන 3000 නම් පුළුවන්. දැන් කියන්න පුතේ. තව 6ක්. තව 6ක් දැම්මොත් මොකද වෙන්නේ? 3යි 6යි 9යි. 9යි 5යි 14යි. 14යි 7යි 21යි. 2යි 1යි 3යි. Good. අමොදයි ලක්කම් දර්ශකේ 3 වෙනවා. එහෙනම් පුතේ යොදන්න පුළුවන් ඉලක්කම් 3 කිය. බිඳුව තියෙන කොට වැඩේ ඔට්ටු වෙනවා. තුන තියෙන කොටත් වැඩේ හරියනවා අය දැම්මමත් හරියනවා වැඩි නේද වැරි ගුඩ් බවෝද පාත් දෙකේ සංඛ්‍යා අතරින් හතරේ ගුණාකාරයක් ඉගිලක් අපි දැන් මට මතක් කරලා කියන්න කඳුති කියන්න උතේ කොසක්ෂකන් දෙක හතරෙන් බෙදෙනවා නะ ඔයි කියුවේ කොල්ලා හොඳට මතක තියන්නේ ඈ කියන්න බෑ අනිත් අයට උත්තර දෙන්න කොහොමද පුතේ හතර ගුණාකාරයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? අග තියෙන ඉලක්කම් 2 හතරෙන් බෙදෙන්න ඕන. අග තියෙන ඉලක්කම නෙමෙයි ඉලක්කම් 2. එතකොට
बिंदु बिंदु आए हाथ आई एक आए ओ इलाकम दर्शके नाम है ओ यहाँ हाथ दे पे
එහා උතට බලන්න ඕනේ 144 එකෙන් බෙදන්න පුළුවන් කිය. ඔව් එක සාධකය. දෙකෙන් බෙදන්න පුළුවන් කිය. ඔව් දෙක සාධකය. තුනෙන් බෙදන්න පුළුවන් බව අපි දන්නවානේ. ඔව් එහෙනම් තුන සාධකය. පහෙන් බෙදන්න බැරි බව දන්න නිසා පහ සාධකයක් නෙමෙයි. දෙකිනුයි තුනිනුයි දෙකෙන්ම බෙදෙන නිසා දෙකිනුයි තුනිනුයි දෙකෙන්ම බෙදෙන සාධකය. අන්නාරි එහෙනම් මෙයාව හය සාධකයි. හය සාධකයි. උදේ හය තියෙනවා ආයි 12ක් ගන්න පුළුවන් සාධකයක්. මොකද හතෙන් බෑ අටෙන් බෑ අටෙන් බෑනේ. 9ෙන් බෑ 10ෙන් බෑ 11ෙන් බෑ 12 පුළුවන්. එහෙනම් ඉලක්කම තමයි මොකද? 12න් පස්සේ 28. ඉලක්කම යව බෙදන්න පුළුවන් ඉලක්කම තමයි කියන්න 72 36 72 36 72 ඊළඟට 144 144 ඔන්නව තමයි සාධක වෙන්නේ. මොනවාද මේ ප්‍රථමක සාධක කියන්නේ? ප්‍රථමක සාධක කියන්නේ පුතා එකෙනු එම කාලෙත් තිදෙන නොමැතිව බෙදෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා වලින් ඉතිරි නොමැතිව බෙදන්න පුළුවන් අන්නේ සංඛ්‍යා ටික තමයි පුතේ ඒ ප්‍රථමක සංඛ්‍යා තමයි ප්‍රථමක සාධක වෙන්නේ. ඒක ප්‍රථමක සාධක වශයෙන් පුතේ අපි ගන්නවා මෙන්න මේ ඔන්න බලන්න 40 ප්‍රථමක සාධක අපිට මතකයි මේ වගේ අවස්ථාවකදී අපි කරන්නේ බෙදාගෙන 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 යන්නේ කනේ. මුලපතේ මම මේ කතා කරන්නේ 23 වෙනි ගාන 40 කියන තැනත් අපි බෙදනවා දෙකෙන් 20යි ආයෙ බෙදනවා දෙකෙන් 10යි නැවත බෙදනවා දෙකෙන් 5යි නැවත බෙදනවා 5යි 1යි. ඒක ප්‍රථමක සාධක වන්නේ කවුද පුතේ? 2 සහ 5. 2 සහ 5. 2 සහ 5 මේ දෙන්නම ප්‍රථමක සංඛ්‍යානේ. ඒකට ප්‍රථමක සාධක වන්නේ 2යි 5. ඊළඟට අහනවා දරුවනේ 96 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. පුතේ 24 වෙනි ගාණෙන් කියනවා 96 නැමැති සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස අර ආකාරයටම බෙදලා. උන දෙකෙන් බෙදනවා. දෙවරක් හතරටයි. දෙවරක් හතරටයි. ආයෙම දෙකෙන් බෙදලා. දෙවරක් දෙක හතරයි දෙවරක් හතරටයි ආයෙම දෙකෙන් බෙදෙනවා 1යි 2යි නැවතත් දෙකෙන් බෙදෙනවා 6යි 6යි දෙකෙන් බෙදෙන 3යි දෙකෙන් බෙදෙනවා 1යි දෙකෙන් බෙදෙන 1යි දරුණත් පුතේ දැන් මොකද මම ලියනවා 96 කියන එක හැදෙනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 1යි 2යි 3යි 4යි 5යි 2 ගුණ කිරීම 3 එකද එකව 5යි ගුණ කිරීම 3 96 කියන එක නා ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ලෙස දක්වනවා. ඊළඟට කියනවා 38 18 108 යන සංඛ්‍යාවල මොම්පොත්සක් කියන්නේ මොනම පොදු සාධකයක්. මහත් පොදු සාධකයක්. ඔව් මේක ගන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක ඔන්න බලන්න බලන්නේ 25 වෙනි ගානගෙන මම මේ කතා කරා. අපි ඉස්සරහල බලන්න ඕනි 24 කියන 36 කියන සංඛ්‍යාවේ ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ලෙස දක්වමුද? මෙයා බෙදනවා 2. 18යි. එයා බෙදනවා 2. 9යි. නැවත බෙදනවා 3. 3යි. ආයෙම බෙදනවා 3. 1යි. 3 1යි. 1 ලැබෙන තුරු බෙදුවා. ඊළඟට අනිත් එක්කෙනා තමයි. හවුද පුතේ? 18. ඕම් යා බෙදනවා 2. 9යි. ආයෙ බෙදනවා 3. 3යි. ආයෙ බෙදනවා 3. 1යි. ඊළඟට 108. 108. යා බෙදනවා 2. 54යි. ආයෙ බෙදනවා 2. 2 2 4යි. 2 14යි. ආයෙ බෙදනවා 3. 9යි. නැවත බෙදනවා 3. 3යි. නැවත බෙදනවා 3. 1යි. දැන් අපිට සිද්ධ වෙනවා පුතා මේ මේ කියන එක 30 කියන එක වෙනම 18 කියන එක වෙනම 108 කියන එක වෙනම ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ආකාරයට ඉදිරිපත් කරා. ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ආකාරයට 30 2 වැඩි 2 වැඩි 3 වැඩි 3 නේ 18 2 වැඩි 3 වැඩි 3 108 2 වැඩි 2 3 වැඩි
තුන වැඩි තුන දැන් පුතාට මතකයි මම්පොන් සාක්කියන්ගේ මේ තුන් දෙනාගේ තියෙන මහාම පොදු සාක්කිය ඒකට කරන්නේ තුන් දෙනා තමයි කියලා තියෙන ඉලක්කම් මෙහෙම වට කරනවා රවුම් කරනවා මේ විදිහට එරණ දැන් මේ තුන් දෙනාගේම තව දෙකක් ගන්න පුළුවන්ද පුතේ බෑ හැබැයි තව ගන්න පුළුවන් තුනක් ඔන්න තවමක් හරි ගන්න පුළුවන්ද තුන් දෙනාටම හරියට කියන්න කියන්න දෙයනේ බලන් ඉන්නේ තුන් දෙනාගේම තියෙන එකෙන් කියන්න තව තියෙනවා නේද තව තුනක් තියෙනවා තුන පෙන්නනවා හරි හොඳයි එතකොට තුන මෙන්න මෙහෙම තමයි එන්නේ ආ දැක්කනේ වෙරි ගුඩ් එතකොට මාපොස්ස මහාම පොදු සාධකය සමාන අවු සාධකය හඳයි දැනින් දෙක ගත්තා අතනින් තුන ගත්තා අතනින් තුන ගත්තා දෙවර තුන හයි අයවර තුන දහ හයි I'm a bit the non to make a guy in a man. Now that to make it walk, I can't get out the day. There අරද ගදක තුන හතර ගුණ කිරීම තුන ගුණ කිරීම තුන යන පුතේ දවරක් දෙක හතරයි දවරක් දෙක හතරයි කරක් දෙක 16යි 16 වරක් 9 යන කො මෙහෙම එනකොට 9 වරක් 6 84න් හතර පාප් කිදරි 9 වරක් එක 9යි 5යි 10 උත්තරේ කියන පුතේ 24 16 සහ 72 යන සංඛ්‍යාව වෙන්නේ ඉතිරි නොමැතිව මෙදෙන සංඛ්‍යා කීයද 147 වෙනි ගානගෙන මම පුතාට කිව්වේ 30 කියන සංඛ්‍යාව අර පෙර ආකාරයට දෙකෙන් බෙදුවා 15යි ආයි තුනෙන් බෙදුවා 5යි ආයි පහෙන් බෙදුවා 1යි 1යි 24 කියන සංඛ්‍යාව උදේ මේක බෙදනවා කගෙද 2 12යි 2 6යි ගොරවනවා ගොරවනවා කියන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මුතේ යා විදුලියත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා නම් ලැප් එකේ එහෙම ගහලා තියෙනවා නම් බැටරි වලින් නෙවෙයි නම් පාවිච්චි වෙන්නේ එතන පොඩි ගැටලුවක් කියලා. නමුත් ඒක ඩේටා වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මුතේ. ඒකත් එක්ක විදුලි සහනායක වෙන්නේ නැහැ. නමුත් උදැටි බයයි නම් ඔයා ලොග් අවුට් වෙලා මෙතන ඉඳලා වීඩියෝ එක බලන්න මම වීඩියෝ එක දානවා. මේක කරවනවා. මම ඉතින් කරගෙන යනවා. එරණානේ උදැට අරම කරන්න පුළුවන් මුතේ. උදැනවා බයයි වගේ දැනෙනව නම් ගොඩක් අධිකරවනවා
B වැඩි B වැඩි B හරිද පුතේ එතකොට අපිට පේනවා
ඒවලට දීපුවාගේ පහයිනේ න පහගුණ කිරීම පහගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක වසර 525යි දෙවරත් එක 4යි 4වරත් එක 8යි 25 සරක් 8 200යි 25 සරක් 8 200යි ආදේශ කරන්න තියෙන්නේ ඊළඟට අහනවා පුතා 2018 අප්‍රේල් මාස 3 වෙනි දින සමතාකාරයේදී කොහොමද පුතේ මම මේ කතා කරන්නේ 36 වෙනි ගාන 2018 ඉරක් එතකොට අප්‍රේල් මාස කියනකොට 0.4 ඉරක් 3 වෙනි දා කියනකොට 0.3 ඉරක් ඔන්න සමතාකාරයේ නලි කියන්නේ ලෝකයේ ඕනම තැනක දිනයක් තියෙන විදිය 2016 මාර්තු 3 වෙනි දින සඳහා ආයතන කාල පරිච්ඡේදය මොනවාද පුතේ කාල පරිච්ඡේදය මොනවාද කාල පරිච්ඡේදය දස දශකය ශතවර්ෂය දශකය කියන්නේ පුතේ ශතකය සහස්ත්‍රකය සහස්ත්‍රකය කියන්නේ කවර 10 අගයක්ද ඊළඟට ශතකය කියන්නේ කුමන සියවසේද කියන්නේ දහසේද කියලා දශකයේද කියලා කියන්නේ කුමන 10 එකටද මේකයි තිබෙන්නේ අන්න ඒක ලියන්න ඕන 2016 කියනකොට කුමන සහස්ත්‍රකයේද පුතා කුමන සහස්ත්‍රකය 16 කියනකොට කුමන සියවසද 21 වෙනි සියවස එතකොට මේක කොමන දශකයේ 202 වෙනි දශකයේ හරි අනේ 2016 කියන එක විතර අපි දන්නේ මාර්තු කියන එක අපි දන්නානේ දර 2016 2000 කියනකොට පුතේ වැටෙන්නේ 3 වෙනි සහස්ත්‍රකයේ 130 අපි කියන්නේ එතකොට 21 වෙනි ඊළඟ 21 වෙනි සියවස ඊළඟට 16 තියෙන නිසා එක 6 තියෙන නිසා අපි පටන් ගන්න පුතේ ඊළඟට 202 වැනි දශකය 202 වැනි දශකය ප්‍රකාශ කියනවා 3 වන සහස්ත්‍රකයේ 22 වැනි සියවස 21 වැනි sorry 21 වැනි සියවස 202 වැනි දශකය දමඩ පුතා කියන්නේ නේද දවස් අවසන් වෙනකොට කයිසි අතර ලොස් වෙයි කොහොමද දීපිය අපුතේ මෙච්චි හතරයි මෙච්චි පහයි එනෝ කියන්නේ මෙච්චි හතරයි බින්දු හතර එන්නේ දවස පටන් ගන්නකොට දීපුදී 24.2 24.2 දවස ඉවර වෙනව දවස පටන් ගන්නෙ 2.2 අපි මේක ලියන්නේ නැහැ සාමාන්‍ය අපර ලියන්නේ දවස පටන් ගන්න 2.2 50 වන දශකයේ ලෙස හැඳින්වෙන්නේ කුමන කාල වකවානුවද 50 වන දශකයේ 50 වන දශකයේ කියන්නේ දරුවෝ මෙන්න අහගන්න 50 වන දශකයේ අපි දන්නවා මේකේ අන්තිමට කෙලවර වෙන්නේ 500 දශකයක් වම 500නේ මම බලන්න 500 50 දශකයේ 500 එකේ සිට 500 සිට කී දක්වාද පුතේ
දසක සාහස්ත්‍රක අපහැදිලිමේ කදාමට මේ මේක තමයි කෙලවර බුද්ධි මේකෙන් පැනපුගම 51 වෙනි දශකය දැන් මේක යන්නේ කියේ 491 සිට 491 සිට 500 දක්වා වන වසර ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු වර්ෂනේ අපි මේ යන්නේ 491 ඉඳලා 500 දක්වා අවුරුදු ටික 51 දශකයේ කියලා තමයි අපි දන්නේ 501 ඉඳලා 510 දක්වා වැටෙන්නේ 51 වෙනි දශකයේ මම මේ කායි පාඩමක් ඇටියෙද කියලා දෙන්නම් පොතට ක්‍රිස්තු වර්ෂ 2016 අයත් ගන්නේ කොමන දශකයේද 202 වෙනි දශකයේ දෙවෙනි දෙවෙනි 202 වෙනි දශකයේ 202 වැනි දශක ක්‍රිස්තු වර්ෂ 218 අයත් ගන්නේ කොමන සියවසද 21 වෙනි සියවස 21 වෙනි සියවස පළමු සහස්ත්‍රය අයත් වන කාල වකවාන වලටද පළමු සහස්ත්‍රකයේ එතකොට පළමු සහස්ත්‍රකයේ කියන්නේ පුතේ පළමු අවුරුදු 1000 සහස්ත්‍රකයේ කියන්නේ එතකොට අපි පටන් ගන්න එකේ සිට ක්‍රිස්තු වර්ෂ 1.01 එකේ සිට පළමු සංස්කෘතිය අයිති වෙන්නේ 10 දක්වා 10 දක්වා එකේ සිට 10 දක්වා පළමු සංස්කෘතිය හරිද පුතේ ක්‍රිස්තු වර්ෂ 1 සිට 10 දක්වා පළමු සංස්කෘතිය දෙවන සංස්කෘතිය ආරම්භ වන්නේ 1001 ඉඳලා ඉවර වෙන්නේ 2000 එහෙමයි දෙවන ශාස්ත්‍රකය සටහන් වෙන්නේ. පාත දැක්කෙන අවුරුදු වලින් අධික අවුරුදු තෝරා ඒවා යටින් ඉරක් අඳු. මොනවාද පුතේ අධික අවුරුද්දක් කියන්නේ? ඔයා දන්නෝ පෙබරවාරි මාසෙට දින 29ක් තියෙන අන්න මාසවලට අපි කියනවා අධික අවුරුද්දක්. එතකොට එවැනි අවුරුද්දක දින 365 නෙමෙයි 66. ඒක ලැබෙන්නේ සෑම අවුරුදු කීයකට සැරයක්ද පුතේ? හතරකට සැරයක්. එතන අපි කොහොමද පුතේ මේ අවුරුදු හතරකට සැරයක් ලැබෙන අධික අවුරුද්ද අඳුරගන්නේ? අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම්. අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් එය අධික අවුරුද්ද. අධික අවුරුද්ද. හොඳයි පුතේ. මට කියන්න අගද බිත්තු දෙකක් තියෙනවා නම් මොකද කරන්නේ? අධික අවුරුද්ද ගුණකාරයක්ද කියලා බලන්න ඕන පුතේ. එරණ ඒ වුණත් ඒක හාන්සිය ගුණකාරයක්ද කියලා බලන්න. එතකොට මේ බලන්න පළවෙනි එක අවු 400 න් බෙදෙනවා. අග තියෙන බිඳු දෙකක් නිසා 400 න් බෙදෙනවා. ඒක අධික අවුරුද්ද. 34 44 34 4න් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. 2012 අධික අවුරුද්ද. පුතේ දැන් ඔයා 2000 100ට ගිතාගෙන ඉන්නේ අධික අවුරුද්දක් කියලාද? ඔ කියන්නේ දසෙකෝ. කලින් ප්‍රශ්නේ තේරුන්නේ නැහැ නේ 40 වෙනි එක. පනස්වන දශකයේ ලෙස හැඳින්වෙන්නේ කුමන කාලවකවානුවද? පනස්වන දශකය. පනස්වන දශකය කිව්වම පුතා දන්නවනේ එතන අවුරුදු තව 10කින් ගුණ වෙනවා. එතකොට ඉවර වෙන්නේ 500න් තමයි ඉවර වෙන්නේ පනස්වන දශකය. නමුත් ඒක පටන් ගන්න පුතේ ක්‍රිස්තු වර්ෂ 491 කිව්වනම් ඒක 49 වෙනි දශකය. දශකය කියන්නේ 10 ගුණාකාරය. එතකොට 10 ගුණාකාරය කම්ප්ලීට් වෙන්නේ 491 ඉඳලා 500 දක්වා කාල පරිච්ඡේදය. එතකොට 491 අවුරුද්දක්යි 499 500 ඒ ඔක්කොම ටික 50 වන දශකයේ මේක බිඳුව ඇවුවම පුතාලා පේනවනේ 50 වෙනි දශකයේ දැන් මේකත් එතකොට බලංගු වෙන්නේ හරියට 50 වන දශකයේ ඉවර වෙන්නේ හරි මේ සංස්කෘතිය පළමු සංස්කෘතිය කියන්නේ එකේ සිට පළමු අවුරුදු 1000 සංස්කෘතිය කියන්නේ 1000 මම බලන්න කියලා දෙන්නේ අපි දවස කරමු මතක නැහැ කරපුවා තමාරයි තමාර දරුවන්ගෙන් නම් පාඩම කියලා නැහැ අයිතුයි
කරන්න මම මේ කියන්න පුතේ පළමු ශාස්ත්‍රීය අස්වන්නේ කුමන කාල වකවානුවට දෙක කරන්න අධික අවුරුද්ද ගැන කතා කර කර ආවේ පුතා මට කියන්න 2012 අධික අවුරුද්දක් තමයි මම පුතාට කියවනේ අගේ ඉලක්කම් දෙක බින්දුනම් එයා 400 මෙදෙනවද කියලා බලන්න ඒ කියන්නේ බින්දු දෙක හැරුණාම ඉදිරි ඉලක්කම් දෙක 4 මෙදෙනවද බලන්න අතෝ දැන් ඒතකොට අර බින්දු දෙක අතෑරියාම 20 ආවේ පළවෙනි එක 2000 නේ 20 ආවේ පළවෙනි එක ඒකෝට 24 මෙදෙනවා ඒක අධික අවුරුද්දක් තමයි ඒකට 2100 හොඳට බලන්න 2100 හොඳට බලන්න පුතේ ඒක අධික අවුරුද්දක් නේද ඇයි හාරසිය ගුණාකාරයක් නෙමෙයි යා බින්දු දෙක තියෙනවා නම් හතර ගුණාකාරයක් කියලා නෙමෙයි අපි කියන්නේ හාරසිය ගුණාකාරයක් කියලා ඒක මතක තියාගන්න අධික අවුරුද්දක් වෙන්න නම් හාරසිය ගුණාකාරයක් වෙන්න ඕන අගදී ඉලක්ක අපිට බින්දු ගුණාකාර පටි හතරෙන් බෙදලා පලියට යා අධික අවුරුද්දක් වෙන්නේ නැහැ 56 හතරෙන් බෙදලා අධික අවුරුද්දක් 11 බෙදෙන්නේ නැහැ 1200 බෙදෙනවා ඇයි උතේ බින්දු දෙක අයින් කරාම හතරෙන් බෙදෙනවා 400 ගුණාකාරයක් බෙදෙනවා 26 බෙදෙන්නේ 48 බෙදෙනවා 10 බෙදෙන්නේ එරණනේ අබ තියෙන ඉලක්කම් මෙය හදන්න පුතේ අබ තියෙන ඉලක්කම් දෙක හතරෙන් බෙදේ නම් එයා අධික අවුරුද්දක් අබ තියෙන ඉලක්කම් දෙක බින්දු නම් එයා 400 ගුණාකාරයක් වෙනවා නම් තමයි අධික අවුරුද්දක් වෙන්නේ නැත්තම් අධික අවුරුද්දක් වෙන්නේ මිනිත්තු 3යි තප්පර 10 තප්පර වලින් දක්වන්න. පුතා කියන්නේ මිනිත්තු වල තප්පර කීයේ? 60යි. 60යි. එතකොට මිනිත්තු 3ට 180යි. 6 වරක් 3 18 180යි. ඒ 180ට පුතේ තව තප්පර 10ක් එකතු කරාම 190යිනේ. එතන මිනිත්තු 3යි තප්පර 10ක් කියන්නේ मेरे तो राय का प्रदाया किया निकसियास हुआ है दाया निकसियाल हुआ तेरा हतराय मिनित्तु भालर मिनित्तु वाली नक्काश तेरा हतरण ड मिनित्तु हैटे वा हतरा यदि बुदे हैटे वा हतरा देसिया हतली है देसिया हतली है पहाड़ है देसिया पनास पाय दिन पाय पै दाया पै वाली दिन कट पै किया तीन आदो बुदे ඔනාර දිනකට පිළිතුරුනේ 24යි 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 එතකොට දින 5කට 24 ඒවා 5 24 ඒවා 5 24 ඒවා 5 120යි 120යි 10 130යි ඊළඟට තප්පර 150 මිනිත්තු 5 තප්පර වලින් තප්පර 150 මිනිත්තු 5 තප්පර වලින් ඉතින් ඒකයි 150 මෙදනවා මගේ පුතේ 60 ඇයි තප්පර මිනිත්තුකට තප්පර තියෙනවා 60 60 ව දෙක දෙවරක් බින්දුව බින්දුවයි දෙවරක්යි 12යි අඩු කරාම 30යි කොහොමද පුතේ මිනිත්තු 2යි තප්පර 30යි මිනිත්තු 2යි තප්පර 30යි ඊළඟ 50 වෙනි ගාන අහනවා මිනිත්තු 200ක් පැයම මිනිත්තු වලින් මිනිත්තු 200ක් පැයම මිනිත්තු වලින් මිනිත්තු 200 ඕන 200ක් පිනෝ ඒක බෙදනවා පුතේ 60 60 වරක් 3 3 වරක් බින්දුව බින්දුවයි වරක් 18යි අඩු කරා 20යි උදාර පේනවා පැය 3යි මිනිත්තු 20යි පැය 3යි මිනිත්තු 20යි පැය 80ක් දිනසා පැයවල උදාර පේනවානේ 80 බෙදනවානේ දිනවලින් බලන්න 24 80 බෙදෙනවා 24 24 වේවා 3 උමරක් අතර 12න් දෙක එකක් ඉදිරි උමරක් දෙක 6 එක 7යි අඩු කරා දින 3යි පැය 8යි 24 න් බෙදුවේ දවසකට පැය 24ක් නිසා දින ගන්න බලන්න 24 න් බෙදුවා ඇයි මං 60 න් බෙදුවේ අප්පරේට මිනිත්තුවට තප්පර 60යි පැයට මිනිත්තු 60 එනිසා මිනිත්තු පැය කරන්නත් 60න් බෙදනවා මිනිත්තු පැය කරන්නත් 60න් බෙදනවා පුතේ
තප්පර මිනිත්තු කරන්න හැටෙන් දෙන ඉතුරු ටික තමයි තප්පර ඉතුරු ටික තමයි මිනිත් ඉතුරු ටික තමයි ඇය එහෙම තමයි ඇය සිය දිනසා පැවලි පැය සිය ඔන්න සිය බෙදනෝ 24 හතරයි හතර වරක් හතර 16 වෙන එකක් පිටි හතර දෙක 8 1 9 අඩු කරා හතරයි උතේ දින හතරයි පැය හතර දින හතරයි පැය හතර දින 220 මාස හා දිනවල දින 220 මාසයකට දින 30යි නේ මාසයකට දින 30යි දින ඒවා හත හතර බින්දෝ බින්දුවයි හතර තුන 21 අඩු කරා 10යි මාසයකට දින 220 බෙදනවා 1 220 30 බෙදුවා 210යි සාමාන්‍යයෙන් අපි ගණිතයේදී භාවිතා කරන්නේ පොතේ අර දැන් ගියයි සමාන මාස 31කින් ඉවර වෙන්නේද අමාරයව 30 අමාරයව 28 අමාර අවුරුදු වලදී ඒක 29යි ඒ වුණාට අපි ගණිතයේදී ගන්නේ මාසයකට දින 30ක් කියන සාමාන්‍යයක් 30 බෙදුවාම 200 ත්‍රිගුණ කරාම 210යි දැසිය විස්සෙන් දැසිය දායක් ගියාම 10 මාස 7යි දින 10යි මාස 7යි දින 10යි ඊළඟට යනවා 1995 හතරවෙනි මාසයේ 15 වන සනුක 2016 එකයි එක දිනට වයස සොයන කොහොමද පුතේ වයස හොයන්නේ අද දිනේ අඩු කරනවා උපන් දවස අඩු කරනකොට පරිස්සමෙන් ඒ පැත්තේ මාසයක් වේත කියනකොට ඒක දින 30ක් වෙනවා ඒ ඇත්තෙන් අවුරුද්දක් මේ පැත්තට කියනකොට 12 මොන බලන්න දවස තමයි 2016 එකයි එක අද 2016 එකයි එක කියලා තමයි මේ දිනේ කියන්නේ 2016 පළවෙනි මාසයේ පළවෙනිදා මෙයා උපන් දවස වෙන්නේ 1997 හතරවෙනි මාසයේ 15 වෙනිදා පුතාලු පුළුවන් දෙකෙන් 15ක් අඩු කරන් ගරන්ටි දෙන්නේ මේන මේ මාසය ආපැත්තට ගෙනියන මාසයක් යහපත් වෙනකොට දින 30ක් වෙනවා ඒ දින 30යි අර එකයි දින 31ක් දින 31කින් 15ක් අඩුනම 16ක් දැන් මෙතන මාස නැහැ මේ පැත්තෙන් වර්ෂයක් ගියේ වර්ෂයකට මාස 12ක් තියෙන නිසා එතෙන්ට 12 සෙට් වෙනවා 12 හතරක් අඩු කරා මෙතෙන්ට 8 මෙතන දැන් තියෙන්නේ මගේ පුතේ 15 15න් 7ක් අඩු කරාම 8යි මෙතන දැන් තියෙන්නේ බිඳු බිඳුව අපිට මේ පැත්තේ එකක් ගේනවා 10න් 9ක් අඩු කරාම 1 මෙතන දැන් තියෙන්නේ 9න් 9ක් බිඳුවයි බිඳුවයි එකෙන් අපි අවුරුදු 18යි මාස 8යි 2016 අවුරුදු 18යි මාස 8යි 2016 මෙහෙමයි උත්තරේ එන්නේ 1999 8යි 11 උපන් නදුරෙක වයස 18ක් පිරෙන්නේ කොමන දිනේද නබලන්න නබලන්න 1999 අටවෙනි මාසේ 11 වෙනිදා උපන් නදුරිට අවුරුදු 18ක් පිරෙන දවස අවුරුදු 18යි මාසනේ දිනනේ එවනේ එකතු කරන්න ඕනේ දින 11යි අටවෙනි මාසෙම තමයි 2017 උතේ දශකයක් කියන්නේ අවුරුදු 10ක්. දශකයක් කියන්නේ 10ක්.
शतकයක් කියන්නේ 100ක් ශතවර්ෂයක් කියන්නේ 100ක් සහස්ත්‍රකයක් කියන්නේ අවුරුදු 1000ක් සහස්ත්‍රකයක් කියන්නේ අවුරුදු 1000ක් තේරුණා ඔන්න බලන්න 56 වෙනි කාණ 56 වෙනි කාණේ තියෙනවා අවුරුදු මාස දින අවුරුදු 5යි මාස 4යි දින 19යි අවුරුදු 2යි මාස 9යි දින 22යි ඔන්න මේ දෙක එකතු කරන්න කියලා කියන ඊළඟට තව ගානක් තියෙනවා අවුරුදු මාස දින අවුරුදු 10යි මාස 5යි දින 14යි අවුරුදු 3යි මාස 8යි දින 20යි මාර් ළමයි ඉන්නවා ඩියුට්ටයක් දුන්නම අර වෙනද පක්කේ කරනවා වගේ චුට්ටක් කතා කරනවා ගණන් හදලනවා ඊට පස්සේ ඒ ටික උඩ පැන පැන ගණන් හදලා දැන් මගේ වැඩ ටික මම එයාව පව කරගෙන යනකොටම කැම් එක ඕෆ් කරගන්නවා එහෙම නැත්නම් සිග්නල් නැහැ කියන ලොග් අවුට් වෙනවා තකල් එහෙම වෙන්නේ මේ බන්දිය දරුවගෙන මේවෙන් කිව්වේ ඔතේ මේ බන්දිය ඉන්නේ බොහොම චූටි පිරිසක් මේක ඔබ ගැන නෙමෙයි මම කියන්නේ ගොඩක් ළමයි කරන වැඩ එයලක් කළා එහෙම බදාලට මම කියන්නේ දෙන්නේ මෙච්චරයි වෙනදා උපකාරක පන්තියේ කෙනෙක්ට වඩා වැඩ ප්‍රමාණයක් පුතේ මේ පන්ති කාමරය තුල කෙරෙනවා සර්ට ඔයාලට ගණන් හදන්න වෙලාවක් දෙන්නේ මේ වෙලාවෙ නෙමෙයිනේ ඉතින් දිනේ හදන්න දෙන්නේ කියන්නේ පන්ති වෙලාවෙන් පස්සේ මේ වෙලාවෙ ගොඩක් දුරට මම කලින් හදපු ගණන් ටික සාකච්ඡා කරන එක සහ අඩම කතා කරගෙන යනවා අගාල පන්නුත් ඉවර වෙනවා දකින්නද මාංශික ආහාර තුලදී අපි කොච්චර වැඩ ප්‍රමාණයක් කරාද බලන්න පුතේ 9යි 3යි 12යි 2ක කිතරි 42 අපි දිනනවද පුතේ දින 42යි කියලා නෑ අපි ඒකෙන් 30ක් අඩු කරලා දාන්න. ඇත්තට 12ක් ඉතිරි වෙයි. අඩු කරපු 30 මාසයක් කරලා මේ පැත්තට ගියේ. මාසයක් කරලා ගෙනාවම 4 1 5 9 10. ඔන්න ඒකෙන් 12ක් අඩු කරාම 2ක් ඉතිරි වෙයි. දැකද? ඒ 12යි මෙතිය මෙහෙට කියන අවුරුද්ද. 5 1 6 2 8. ඒ 8 මෙතෙන්ට වැඩි. අවුරුදු 8යි මාස 2යි දින 12යි. අය කියනවා. පුතේ 19 23 එකතු කරාම 42යි. දින කොටේ 30කට වඩා වැඩියෙන් තියන්නේ නැහැ. මොකද 30ක් සෙන්ටරුම් ගමන් එහා ගෙදරටයි කියනවා. ඒක මාසයක්. ඒ 30ක් සෙට් කළේ 30 අරගෙන යනවා එහා ගෙදරට. එතනින් 30ක් අඩු කර අඩු කරාම පුතේ දින තියෙනවා 12. දින තියෙනවා 12. අර 30 ගෙනියනවා මාසයක් කළා මේක. 1 4 5 9 17. ඒ 17 12 න් අඩු කළා දැන් මා 12 අඩු කළා දැන් මේ 32. ඒ 12 ගෙනියනවා එහා පැත්තට පුතේ අවුරුද්දක්. 5 2 7 6 1 8. අඩු කිරීමක් එහෙම. 14 න් 20ක් අඩු කරන්න බෑ. එහා ගොඩින් එක මාසයක් ගියේ. මේ මාසයේ මේ පැත්තට එනකොට දින 30ක් දින 30යි 14යි එකතු කරාම දින 44යි දින 44ෙන් 20ක් අඩු වුණාම දින 24යි එරණද පුතේ දින 24යි මේ පැත්තෙන් එක මාසයක් එහාට ගෙනියනවා මොකද 14ෙන් 20ක් අඩු කරන්න බැරි නිසා පුතේ මේ පැත්තෙන් ගෙනියමු එහා පැත්තට මාසය පුතේ ඒ මාසය දින 14ක් වෙනවා දින 4යි 3යි 14ක් දෙක එකතු වෙනෝ දින 44ක් වෙනවා. ඒ 44 න් 20ක් අඩු නම් දින 27යි. දැන් මෙතන තියෙන මාස 4යි. එහා පැත්තේ තව අවුරුද්දක් ගියේ. ඒ අවුරුද්දක් අර මාස 12ක් වෙනවා. ඒ 12යි 4යි 16යි 8ක් 8යි. මෙතන 9යි 3ක් 6යි. අවුරුදු 6යි මාස 8යි දින 24යි. අවුරුදු 6යි මාස 8යි දින 24යි මේ හොඳයි එහෙනම් අපි හම්බෙමු සිර දරන් සුබ දවසක්